पैतुम वनमन प्रेम इन सच्चायनीय सित पतुल पिरिमदिन दया भर सेत्पन पोदाई ආයිබෝන් ජයග්‍රහී සුබෝදෑසනක් ඔබට ගෞතම බුදුන් වහන්සේ දේශනා කරන ඔබ අතීතය ගැන සිදු වූ දෑ ගැන කොතරම් දුක් වන්නට එපා. ඒ වගේම තමයි අනාගතයේ සිදු වෙන්න තියෙන දෙයක් පිළිබඳව ඔබ වඩාත් දුක් වන්නටත් එපා. හැබැයි මේ වර්තමාන මොහොත පිළිබඳ හොඳ අවධානයෙන් ඉන්න ජීවිතයේ ජයග්‍රහණ කරා යම් ගමන් කරන්න කියලා. මේ බදාදා පිනිවියන. පිනිවියන අද පිනිවිනේට ආරම්භයක් ගත්තේ මම බුදුන් වහන්සේගේ දේශනාවක් යම් කිසි පාඩයක් එක්ක මොකද අද ඉතාමත් වැදගත් ලග්නයක් පිළිබඳව අපි කතා කරන්න සූදානම්ින් ඉන්නේ ඔබ දන්නවා වදාදා දවසේ අපි ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක් අද වැඩසටහනට කැඳවාගෙන ඇවිල්ලා මේ පිළිබඳව කතා කරනවා. ඉතින් අපි මේෂ වෘෂභ මිතුන කියන ලග්න පිළිබඳව ඉතාමත් හොඳ කාලයක් අරගෙන ඉතාමත් දීර්ඝ විග්‍රහයක් වැඩසටහන ඇතුලේ කරා. අපි අද සූදානම්ින් ඉන්නේ කටක ලග්නය පිළිබඳව මේ කතාබහ ආරම්භ කරන්න. මම ගෞරවයෙන් ආරාධනා කරනවා අදත් වැඩසටහන හනට ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සාම විනිසුරු වෛද්‍යාචාර්ය හේමලල් සේපාල මහත්මයාට අපි ආයිබෝන් සුබදැසනක් පිළිගන්න ඔබතුමා. ඉතින් ඇත්තටම ඔබතුමා මේ වැඩසටහන ආරම්භ කරන්න කලොත් මට කිව්ව කාරණයක් තමයි හරියට මේ ලග්නේ ඉන්න උදවිය තමන්ගේ ලග්නය පිළිබඳව තමන්ගේ මේ ග්‍රහ පිහිටීම පිළිබඳ දැනගෙන ක්‍රියා කරොත් එහෙම රජ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම දමණය කරලා ඒ නිදහස උදා කරගන්නත් පුළුවන් හැකියාව තියෙන ලග්නයක් කියලා. සේපාල මහත්මයා विसर्गादान विक्षेपाई सोम सूर्य निलायता धार्यंति जगद्देहं कपपित्त निला तथा किन मे श्लोके हम्बुनवा लोके प्रथम शल्य वैद्य विद्या ग्रंथे से सलकेन दनट वर्ष तुंदास पंसीयकट होइट पेरलियवन सुश्रुत संहिता किन पोते एतकोट मे सुश्रुत आचार्यवर्य मितनिन कियन्ने मे शरीरय पालने करन प्रधान मूल्यं तुन गन एहेम कियन्न गिन एया कियनवा विसर्गादान विक्षेपाय सोम सूर्य नीला यथा धारयन्ति जगत् चंद्रया सूर्या वाते किन तुन विसर्ग आदान विक्षेप किन न्यायन मगिन लोके दरा सिटिन्ने लोके दरा सिटिनवा किन बा එතකොට දැනට අවුරුදු 3500කට පමණ පෙර මේ සඳුගේ ක්‍රියාකාරීත්වය හොඳට දැනගෙන හිටියා මහර්ෂිවරු. ඒ වගේම ज्योतिष मूल ग्रंथ कीपयक सटहन्विनवा सूर्य चंद्रया सह पृथ्वी मे तिबिन तत्व स्थान गतवीम निशा तमाय विज्ञाने पहलवने सित पहलवने विज्ञानय इवगेम सित सितुविली धाराव मेहि प्रभावयट संधु मूलिक विनवाय किया मे संधुगे एकम लग्ने तमाय खटक लग्ने तकोट ग्रहयो नव दिनागें राहु केतु अत्यर्गहम अनित हद्दिनाट मे राशि दोलह बेदला दीला तिबेन एकेनुत पास देने कुट राशि देख बैगिन अधिपतित्वे बार दीला तिबेन राशि देखा के क्याने काटक सा सिंह राशि एक बैगिन तमाई चंद्रयाट रवित सूर्याट बेदा दी तिबेन्नी एतो कुट संदुगे एकम राशिय काटक राशिय संदुगेन කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා තව ඉදිරි වැඩසටහනකදී විශාල වශයෙන් මේ කටක රාශිය රාශි චක්‍රය අංශක 90 120 කියන ප්‍රදේශයේ පුරා විසිරී පැතිරී පවතිනවා තාරකා 83කින් යුක්ත තාරකා රාශියක් ප්‍රධාන තාරකා 6ක් කකුලුවෙකුගේ හැඩය එන විදියට රේඛා රේඛණය කරලා සකස් කරගත්ත රාශියක් ඉතා ප්‍රසිද්ධ තරු පොකුරක් වන මී වද තරු වැල නැත්නම් මී වද තරු පොකුර බීහයිව් ක්ලස්ටර් කියන එක එම තරු වැල පිහිටා තිබෙන මේ කටක රාශියේ නිශ්චල පැහැදිලි අහසක් තිබෙන රාත්‍රියක සෑම වර්ෂයකම මාර්තු මාසයේදී මේ කටක රාශිය දකින්න පුළුවන්. පුනාවස නැකතේ 4 වෙනි පාදයත් පුෂ නැකතේ පාද 4ත් අසිරිස නැකතේ පාද 4ත් වශයෙන් නක්ෂත්‍ර
තුනක ආශ්‍රය ලැබනවා මෙම රාශියේ යනුව ගුරු සෙනසුරු සහ බුදගේ පාලනයන්ට විශේෂයෙන් යටත් වෙනවා මේ කටක රාශිය. කටක රාශියේ විහිදා තිබෙන අපිට ඉදිරිපත් කරලා තිබෙන සංකේතය කකුලුව. එතකොට මේ කකුලුව සුවිශේෂී සත්වයේ දියෙත්ින්ට පුළුවන් සමහර විට ගොඩටත් දෙන්න පුළුවන්. ඒ වගේම පිට ඝනකම් පොත්තක් තියෙන කෙනෙක්. ඇතුළත ශරීරය මෘදුයි. ඒ වගේම අචලයි. අස්තිරයි. අපි දන්නවා සාමාන්‍ය භාවිතයේදී අපේ ගෙවල් වල උදවිය කතා වෙනවා කකුලුව ගේන්න එපා පොයෙන් පස්සේ කියලා. ගෙදරට. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ කකුලුවාගේ පෝය දක්වා තියෙන ශරීරයේ එක විදියක් ඒ කියන්නේ සජීවී සක්‍රීයයි පෝයෙන් පස්සේ ඒ තත්ත්වය වෙනස් වෙනවා කියන එක මේ වාගේ අපූරු සුවිශේෂී සත්වයෙකුගේ රූපයක් මෙම කටක රාශියේ සංකේතයේ විදියට යොදාගෙන තිබෙන්නේ ශාල අර්ථයක් ඇතුව මෙම සංකේතය විග්‍රහ කරන්නට අපිට මේ වෙලාවේ කාලය නැහැ නමුත් මේ සංකේතය හොඳින් විමර්ශනය කළොත් සමස්ත කටක රාශි හිමියාගේ සමස්ත ජීවිතේම මේ මෙයින් පෙන්වනවා සූර්යාගේ උත්තරායන ගමනේ මුදුන නිසා මේ රාශිය අධ්‍යාත්මික ලෝකෝත්තර තත්වයට බර වැඩි රාශියක් ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ඒ වගේම යේසුස් වහන්සේ මහම්මතුමා සහ සරතුෂ්ට වැනි ශ්‍රේෂ්ඨ නායකයින්ද කටක ලග්නයෙන් උපන් බව සැලකෙනවා. කෙසේ නමුත් ඉතාම සංවේදී ඉතා ඉහළ මානසික තත්ත්වයක් තිබෙන නිරන්තරයෙන් ගලා එන සිතුවිලි පරම්පරාවක් සහිත මානුෂීය ගුණාංගවලින් පිරිපුන් දයානුකම්පාව උපරිමව තිබෙන උදවිය බිහිවෙන රාශියක් විදිහට කටක රාශිය හඳුන්වන්න පුළුවන්. හරිම වාසනාවන්ත ලග්නයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ වාසනාවට හිමිකම් කියන ඔබ ඉන්නවා නම් ඔබේ ජන්ම පත්‍රයත් එක්ක මම හිතන්නේ අතිශය වැදගත් වෙයි මේ කතාක බහ කරන දේවල්. ඔබට හරි සතුටක් එහෙමත් දැනෙනවා ඇති. සතුට ඇත්තටම අත්විඳින්න කියලා අපි ආරාධනා කරන්නේ. දැන් මේ ලග්නයෙන් උපන් අයගේ සේපාල මහත්මයා හැඩරුව ගති ලක්ෂණ ගත්තොත් එහෙම මට නිකන් හිතනවා හරිම ශාන්ත ගුණයක්, හරිම ප්‍රියමනාප ගුණයක් සතුටක් දනවනවා වෙන්නට ඇති කියලා. මම අදහස් කරන දේ හරිද? ඔව් දැනසික. මෙයාගේ හැඩරුව ගත්තොත් කටක ලග්නේ බොහෝ අය උස ටිකක් අඩුයි. උස අයත් නැත්නම් නෑ ටිකක් ඉන්නවා. උස කෙට්ටු අය. වැඩිපුර ඉන්නේ සාමාන්‍ය උස හෝ ටිකක් උස අඩු මසින් පිරුණු අංග පසංග ඇති මහතය. කොට මහත ශරීර ඇති අය ටිකක් වැඩිපුර ඉන්නවා. කුරු අය අඟුටු මිට්ටන් බොහෝ දුරට උපදින්නේ කටක ලග්නේ. ශරීරයේ ඉහළ කොටස ටිකක් ලොකුයි. ශක්තිමත්. ශරීරයේ පහළ කොටස ඉහළ කොටසට වඩා දුර්වලයි. වටකුරු ප්‍රියමනාප මුහුණක්. කන් දෙක අතර මුහුණේ ප්‍රමාණය බලල්. හොඳ දත් ඇති බලල් කටක්. බොහෝ විට ලොකු තොල් ලස්සන තොල් සුදට හුරු ඇස් දුඹුරු හිසකෙස් දික් වූ අත්සහ පාද සම්පූර්ණ වැඩුණු පපුවක් පළල් හැඩයක් ඇති අය සියුමැලි සමක් ඇති අය වැඩිපුර ඉන්නේ සුදු හෝ සුදුමැලි පැහැති සමක් ඇති අය එම නැත්තං සුදු පැහැට හුරු තලෙලු සමක් ඇති අය කළු සමක් ඇති අයත් සිටිනවා ඒ ඉතාමත්ම අඩුයි. බොහෝ විට සෞම්‍ය පෙනුමක් තිබෙන සෝභා සම්පන්න ශරීර තියෙන අය. කටක ලග්නේ සමහර අය ඉන්නවා හැඩ
පුළුවන් සමහර ලාට සමාජයේ ඉන්න උදවිය පිළිබඳව කතා බහ කරද්දී අතරම දැන් මේ වගේ දේවල් ගැන කතා කරනවා වගේම සේපාල මහත්මයා මේ අයගේ චරිත ලක්ෂණ ගැනත් අපිට පොඩි හැඳින්වීමක් කරන්නකෝ මොන වගේ ස්වභාවයන්ද මේ අයගේ තියෙන ඔබතුමා කිව්වා ටිකක් කටකාර උදවිය ඉන්න අය අතර කියලා සමහර වාන ඔයා මේ කටක ලක්ෂණද කියලා කටකාර වුණාමත් වැඩිපුර අපි පොඩක් කතා කරමු කටකාරකම කටක ලග්නෙම පමණක් වෙන්නේ නැහැ තවත් ලග්න තිබෙනවා ඒ වගේම මේ කටකාරය කියන සංකල්පය සමහර කටක ලග්න කෙනෙකුට නොතිබෙන්නත් පුළුවන් මොකද අපි නිතරම සිහිපත් කරන්න ඕනේ මේ පොදු ලක්ෂණ ලග්නේ පොදු ලක්ෂණ මේ తত্ত্বය ඉහළ පහළ යනවා අඩු වැඩි වෙනවා වෙනස් වෙනවා ලග්නයේ මේ එම ජන්ම පත්‍රයේ පිට ග්‍රහය දුන් අනු සමහර අය හොඳටම කටකාර වෙනවා සමහර අය වැඩිපුර කතා කරන්නේ නැති කට්ටියත් කටක ලග්න හම්බ වෙන්න පුළුවන් කලාතුරකින් යනවා මේක වෙනස් වෙනවා ඔබ හොඳ පැත්තට යොදාගත්තාම ඉතින් කොච්චර වටිනවද නේද පැහැදිලිව මේ 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 විග්‍රහයන් අපිට අවශ්‍ය වෙන්නේ මේ විග්‍රහයන් අපිට අවශ්‍ය වෙන්නේ ජීවිතේ ඵලදායීතාවය වැඩි කරගන්නනේ දැන් මම මේ ස්වාධීන රූපවාහිනියට ඉස්සරලාම මාව කැඳවලා මට දීපු උපදෙස තමයි මේ වැඩසටහන මිනිස්සු නැගිටවන්න මිනිස්සුන්ගේ ජීවිත හදන්න මිනිස්සුන්ගේ ඵලදායීතාව වැඩි කරන විදිහේ වැඩසටහනක් විය යුතුයි ඒක මම දකිනවා සහ ඔබ සමත් දකිනවා මේ හැම වැඩසටහනක්ම ස්වාධීන රූපවාහිනිය ඉදිරිපත් කරන ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට සූදානම් වූ වැඩසටහන. ඉතින් මේ වැඩසටහන අහන ඔබ මේන් ගත යුතු දේවල් තමන්ගේ ජීවිතයට ගත යුතු වෙනවා. ඒන් ලුකු පිටුවහලක් වෙනවා. ඒ සඳහා බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ සඳහා අවංක වෙන්නත් ඕනේ. අඩුපාඩු වැරදි තමන් තේරුම් අරගෙන යා යුතු හරි මඟ නිවැරදි මඟ තෝරා බේරාගෙන ජීවිතය හදාගන්න. අපි හැදුනොත් පමණයි සියල්ල හැදෙන්නේ. අප නිවැරදි වුණොත් පමණයි සියල්ල නිවැරදි වෙන්නේ අනිවාර්යයෙන් සේපාල මහත්මයා මේ චරිත ලක්ෂණ පිළිබඳව මම කැමතියි ඔබගේ විග්‍රහය තව වැඩිදුරටත් ඉස්සරහට අරගෙන යන්න ඊට කලින් හිතවතුනි අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් වැඩසටහන සමඟ එකතු වෙමු ඔබ නැවතත් පිණිවිණ සමගින් බොහෝ දිනෙට අපි පොදුවේ තමා මේ කරුණු කාරණාගෙන එන්නේ රටේ මින්න පිරිසට හැබැයි පෞද්ගලිකව ඔබේ ජන්ම පත්‍රයේ පරීක්ෂා කරගෙන ඔබේ අනාගතය පිළිබඳ යම් කිසි විග්‍රහයක් සිදු කරගන්න පුළුවන් නම් පෞද්ගලිකව මං තනිය කීතාවත් වැදගත් වෙනවා හේමලාල් සේපාල මහත්මයාගෙන් බොහෝ දිනක් විමසනවා මේ අපිට කොහොමද හමු වෙන්න පුළුවන් කියලා මං ඒ කාරණේ ඔබට මේ මතක් කරන්නේ ගම්පහ පස්යාල කාර්යාලයේදී එතුමාව හමු වීමේ හැකියාව තියෙනවා අපි දිනයක් වෙන් කරවා ගැනීම සඳහා ඔබට දුරකථන මාර්ග තිබෙනවා මෙන්න මේ අංක වලට කතා කරන්න 071-677-4136 කියන අංකයට එහෙම නැත්නම් 0710-496-271 කියන දුරකථන අංකයෙන් විමසීම් සිදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp මගින් සේවය ලබා ගැනීමට අවශ්‍යයි කියලා සඳහන් කරලා ඔබ කෙටි පණිවිඩයක් යොමු කරන්න මෙන්න මේ අංකයට 071-161-2526 කියන අංකයට ඔබට WhatsApp පණිවිඩය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් හමු වෙන්න නොහැකි ටිකක් දුර බැහැර ප්‍රදේශයක ඔබට ඒ සඳහා සේවය ලබා ගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් තැපැල් මගින් සේවය ලබා ගන්න ආකාරය පිළිබඳ දැක්වෙන විස්තර පත්‍රිකාවක් ගෙන්වා ගැනීමට ඔබේ නම ලිපිණිය ලියු මුද්‍රය සහිත දිග ලියුම් කවරයක් මෙම ලිපිණියට ඔබ යොමු කරන්න වෛද්‍යාචාර්ය හේමලාල් සේපාල මහතා කේතුමති බෝලාන කල් එළිය කියන ලිපිණියටයි ඔබ එය යොමු කරන්නට අවශ්‍ය වෙන්නේ අපි කටක ලග්න පිළිබඳව හිතවතුනි කතා බහ කරමින් ඉන්නේ මේ චරිත ස්වභාවයන් පිළිබඳව ඒ ඔබේ ජීවිතේට කොයිතරම් වැදගත් වෙන කාරණයක්ද කියන වගේ අපි කතා බහ කරමින් ඉන්නේ සේපාල මහත්තයා. ඔව්. කටක ලග්න හිමියාගේ මනස සිතුවිලි සාගරයක්. සිතන්ට දක්ෂයි. හිතාගෙන අනන්තයට යනවා. සමහර විට ඔලිව කැක්කම හැදෙනකම්වත් හිතනවා. හිතනවා වැඩිදත් මම. හිතනවා වැඩි. එය වාසිදායක මෙන්ම අවාසිදායක තත්ත්වෙමුත් ඇති කරනවා. මේක වාසිදායක පැත්ත යම් කිසි මේ සිතීමේ හැකියාව හුඟක් උපකාරී වෙනවා සුවිශේෂ වූ නිර්මාණ බිහිකරන්නට නිර්මාණකරුවන්ට කටක ලග්න නිර්මාණකරුවන් අතින් බිහිවන නිර්මාණ අන් අයගේ නිර්මාණ හා සසඳන්නට පුළුවන් කමක් නැහැ මේවා සුවිශේෂී නිර්මාණ එයාට හිතන්ටවත් බැරි දේවල් කටක ලග්න හිමි කට්ටිය කරනවා ඒ වගේම යම් යම් දේවල් සම්බන්ධයෙන් පසුතැවීම් සම්බන්ධයෙන් එහෙම මේ සිතීමේ අනන්තයට ආවොත් එහෙම ඒක ජීවිතේ කඩා වැටීමකටත් හේතු වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මනස කඩා වැටුනහම සියල්ල කඩාගෙන වැටෙනවා. ඒ නිසා
मे दिपत्म कटकलग नाइट हिमी देवल एन सागोलो कल्पना तमाइकोने शीतने परार्थकामी निशेक वशेन्म परार्थे प्रियकरा शम विटम तमंट सिधुन अलाभ पाड़ नुबला अन्नाट उद उपकार करनाय मे वासीदायक वगेम यम विटा वासीदायक विना इवगेम संहरावस्थावल दी अनावश्य विश्वास संहरावस्थावल दी अनावश्य शक्यात्यतिकर गन्नाय अनावश्यलेस विश्वास करन्नट गेहिं लोकुअमारुवल वेटेन वेलावुलुत् तिबेन अनावश्यलेस शक करन्नट गेहिल्ला तमन्ट ලැබිලා තිබෙනවා වටිනාම මිත්‍රයා නැති වෙනවා වටිනා විවාහ ජීවිත නැති වෙනවා ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන් ඒ නිසා අනවශ්‍ය විශ්වාසය වගේම අනවශ්‍ය සැකය ගැන ටිකක් වැඩි අවධානයක් අවශ්‍ය වෙනවා මේ අයට සත්‍යවාදී ඍජු අදහස් ප්‍රකාශ කරනවා ඇත්ත ප්‍රකාශ කරනවා නිතරම එහෙම ප්‍රකාශ කරගෙන 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 යනකොට තමන්ගේ පූර්ණ පෞද්ගලිකත්වයක් එළියට එනවා वासीदायक वगेम अनपेक्षित प्रश्न खरदर अर्बुद मून दिन सिद्धवेन पास हितोने तमंग दू तमंग जीवित अतिवन प्रश्न इवगेम तमाइ समाजे बोहो अय कपटिकमिन शूर भविन कूट उपक्रम योदमिन धनय उपयांट उत्साह करनो मे कटक लग्न हिमिया व्यापारिकेकुनत् एहेम करन्ट उत्साह करन्ने ओहु हो अय एवनि शूरकं कपटिकं वेनि देवल अनुमत करन्ने ने एवनि देवल वलिन तोरव तमाइ ओहु धनोपायन क्रिया पटिपाटिय अनुगमने करन्ने हा उत्साह करन्ने බයවෙන්ට කාරණයක් නැහැ. කෙමින් ගමනක් ගිහින් කවද හරි ගඟ ගලනවා වගේ ධනය ගලාගෙන ඉන්න බව සීත බාගත යුතුයි. මේක ස්ථිරයි. මේ තත්වයට පත් වෙන උදවිය විශාල ප්‍රමාණයක් අපි දැකලා තියෙනවා. විටක නිර්භීතයි සටන්කාමි. ඒ නිර්භීතක මහා සටන්කාමිත්වය ටිකක් ආරෝපණය කරගත්ත දෙයක්. කකුලුවාගේ පිට शरीर पिटकोटस अभी दान शक्ति कटुहाय अतुले द्रवमय शरीर हंगेवागे मे कट्या हिटपु गुम अभीत निर्भीत विधियट इसटनो सटंकर हतनो ये वहाम ओहु तुलसीटीन सटं काम्या पिटीं तिबुनट हिटियट ओहु तुलसीटीन साम काम्य कि नलियट ये निशा मे अय ආරම්භයේදී සටන් කරන්නට යනවා වගේ ඒ වගේම පසුපසට ගිහින් සංසුන් බවට පත් වෙනවා ප්‍රශ්න වලට ලෙඩ වලට හරිම බයයි ප්‍රශ්නයක් එනවා කියලා දැනගත්තාම බය වෙනවා ප්‍රශ්නේ අහලා පහලකවත් පේන්නේ නැහැ නමුත් එයාට හිතනවා ඈත ප්‍රශ්නයක් එන්න කියලා ඉතින් හොඳටම බය වෙනවා හොඳට හොයනවා ලෝකෙ පෙරළුණා වගේ බය වෙලා मेके दिपैत मा उड़पैत यटपैत मारु कर कर बल बल विश्लेषण कर कर अहंड तीन गे महागेन मे प्रश्न पिलुतुरुकुडार यखुयागेन दंगलन कुट प्रश्न लंगटेन इतकोट प्रश्न वेंटोने बायला इवराय ये पिलिबंद विसंगम पिलुतुरु सोयला इवराय समहार लावट इतन प्रश्न कुत ने मेन मे तत्व कटक लग्न हिमिया नतर इता विशेषित डाक नट लबेन दिया දයානුකම්පාව උපරිමයි මෙය අනිත් ලග්න හිමියන්ට වඩා ඉහළයි කියලා කිව්වොත් නිවැරදි දුකටපත් වූවන්ට අසරණයින්ට වැඩිහිටියන්ට ස්ත්‍රීන්ට ගර්භිණී මාතාවන්ට දරුවන්ට විශේෂයෙන් ළමයින්ට තාමත්ම කැමැත්තෙන් උදව් උපකාර කරන්නට ඉදිරිපත් වෙනවා මේ తත්වය විශිෂ්ටයි මෙවැනි උදව් උපකාර කරන අවස්ථාවල වලදී තන නොතන කවුද ඒ කිසිවක් අදාළවන්නේ නෑ මේ අයට තමන්ට මොන විදියෙ මදිපුංචකමක් ඇති වුණත් මොන විදියෙ පාඩු සිද්ධ වුණත් ඒව ගැන මොහොතකටවත් සිතන්නේ නැති අය දැනුම ලබන්න බොහෝ මාස කරනවා විශේෂයෙන් ගැඹුරු දේවල් පිළිබඳ අවබෝධය ලබන්නට
ගැඹුරු ධර්මයන් ගැඹුරු දර්ශනයන් ජ්‍යොතිෂය වැනිතා ගැඹුරු විද්‍යාවන් ඉගෙන ගන්නට අනාගතය ගැන කියන කියන්න පුළුවන් විවිධ විද්‍යාවන් ඉගෙන ගන්නට ආශා කරනවා විවිධ තොරතුරු එක්රස් කරන්නට ආශා කරනවා ඒ නිසාම සෑම කටක ලග්න හිමියෙක්ම යම් තරමක උසස් සාමාන්‍ය දැනීමක් තිබෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒ වගේම තමයි පදිංචිය මේ කටක ලග්න හිමියගේ විශේෂ දෙයක් තමයි පදිංචිය වෙනස් වෙනවා किसीम कटक लग्न हिमिये तमंगे उपन स्थान अवसान दक्वा जीवत्न्े वरिंग वर पदिंकी विनस्करंट सिद्धवेन मेक मे लग्न स्वभाव समहार विलावट विसीप वतावक्तर तमंगे पदिंकी विनस्लावेट पुलवांग भूम कला कि उपन प्रदेश जीवत्न कट्य इन्नम ඒ උනත් ඒගොල්ලොත් රැකියාවල් හෝ වෙනත් කරුණු කාරණා නිසා ජීවිතේ වරින් වර එම ප්‍රදේශවලින් පිටව ගිය අය. ඒ වගේම තමයි දේව භක්තිය. ඉතා උසස් දේව භක්තියක් තිබෙන අය. දෙවියන් කෙරේ දැඩි විශ්වාසයක් ආ භක්තියක් තිබෙනවා. ඒ උනාට මේගොල්ලෝ දෙවියන් බදාගෙන ඉන්නේ නැහැ. ඒ වගේම දේවාල ගාන යන්නේත් නැහැ. නමුත් මේ භක්තිය ඉතා උසස්. ඒ ප්‍රතිඵල වශයෙන් ප්‍රතිඵලත් වුන් ලබනවා තමන්ට පේනවා මහා භයානක ප්‍රශ්න කරදර තමන් ඉස්සරහට ඇවිල්ලා ඒවා තමන්ගෙන් මග ඇරි යනවා එවැනි විශේෂ අවස්ථා කටක ලග්න හිමියයිට උදා වෙලා තිබෙනවා හොඳයි හිමලල් සේපාල් මහත්මයා කටක ලග්නේ පිළිබඳව මේ දීර්ඝ විග්‍රහයක් සිදු කරමින් ඉන්නේ අපිට ලබන සතියේත් සේපාල් මහත්මයා මේ ගැන තවත් වැඩිදුර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඒ දේවල් ගැන කතා බහ කරන්න දුර්වලතා පිළිබඳව කතා බහ කරන්න මේ ලග්න හිමියන්ගේ අපිට හැකියාව ලැබෙවි අපි ආරාධනා කරනවා විවාහ ආදායම් පිළිබඳව කතා කරන්න හොඳයි මේ හැම දෙයක් ගැනම අපි ලබන සතියටත් ඔබව රැගෙන යන සූදානම් එතුමන්ව හමුවන්න 0716 77 41 36 කියන අංකයෙන් ඔබට වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව තියෙන බව අපි නැවතත් ඔබට මතක් කරනවා 0716 490 सुंदर विशेष යහපතුන් වරම්මන ප්‍රේමයෙන් සත්‍යයනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත්පෙන් පොදයි